මේ ලෝ ෆෙට්‍රක්ෂන් එක කරන අය ගොඩක් අය මේක ප්‍රැක්ටිස් කරන්නේ මේ ලෝකේ පුරා ට්‍රෙන්ඩින් උනේ මේ කවුච් එකකුඩු ඉඳගෙන මට මෙහෙම මුදලක් හම් වෙනවා මට මෙහෙම මුදලක් හම් වෙනවා මෙන්න මෙහෙම චෙක් එකක් එනවා දොර යටින් ඔය වගේ කතන්දර තමයි වැඩිපුරම ලෝකේ පුරා ප්‍රචලිත උනේ මේ මේ හැම දෙයක් නැහැ මේක වැරදි මේක බොරු විකාර කියලා කියන අය ඇත්තටම මේකේ පොඩි ඇත්තක් තියෙනවා ඒ ඇත්ත තමයි සිරුදෙනම සාදරයෙන් පිළිගන්නවා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් නැත්නම් ආකර්ෂණ නීතිය සම්බන්ධව ඉතාමත් කුතුහලයෙන් හොයන අතිවිශාල පිරිසක් සිටිනවා ලෝකෙ පුරා අනිවාර්යයෙන්ම ලංකාවෙත් එතකොට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් නැත්නම් ආකර්ෂණ නීතිය ගැන ඇත්තටම කොටස් දෙකක් ඉන්නවා මම දැක්කා එක කොටසක් තමයි මේම ආකර්ෂණ නීතියක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ඉතාමත් විශාල විශ්වාසයක් තියෙනවා සැහෙන භක්තියක් තියෙනවා ඒක ගැන හොයාගෙන ඒ ආකර්ෂණ නීතිය ගැන ඒ අවශ්‍ය ගොඩාක් දැනුම එකතු කරගෙන ඒකෙන් විශාල වැඩක් කරගත්තු අතිවිශාල ප්‍රමාණයක් ඉන්න මමත් පෞද්ගලිකව දන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා. අනිත් කොටස තමයි ඔය ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන එක මේ මහා බොරුවක් මෙයාවිල්ල විකාරයකක්වත් මේ වැඩ කරන දේවල් නෙමෙයි කියලා එහෙම දෙයක් නැහැ කියලා ඒක නැහැ කියලා හොයන කට්ටියකුත් ඉන්නවා. අතන මම දකින්නේ මේ කොටස් දෙකටම ඒ හොයන දේ ලැබෙනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවනා මේක කිසි දෙයක් නැති මේක විකාරම හා බොරුවක් කියලා ඒ බොරුව සහයි විකාරය ඒ අයට ලැබෙනවා අන්තිමට මේක වැඩක් නැහැ කියලා ඒ කරන අයට තිනා වෙවි ඉන්නවා අනිත් අයට හොයන මේක වැඩක් තියෙනවා මේක අනිවාර්යයෙන් මේක සත්‍යයක් තියෙනවා කියලා විවෘත මනසකින් ඉතමත් ඕනකමින් හොයන අයට ඒ අවශ්‍ය දේ ලැබිලා විශාල ප්‍රමාණයක් ඉන්නවා ජීවිතයේ අඩුම තලයේ ඉඳන් ඉහළම තලයට ගිය විශාල ප්‍රමාණයක් ඉන්නවා ලෝකේ පුරා ඉන්නවා එතකොට මේ කොටස් දෙකම ඉන්නවා. එතකොට මේ මේ හැම දෙයක් නැහැ මේක වැරදි මේක බොරු විකාර කියලා කියන අය ඇත්තටම මේකේ පොඩි ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි මම ඉස්සරහට කියන්න යන කරුණු කාරණා සම්බන්ධ වෙන්නේ. මොකද මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක කරන අය ගොඩක් අය මේක ප්‍රැක්ටිස් කරන්නේ මේ ලෝකේ පුරා ට්‍රෙන්ඩින් උනේ මේ කවුච් එකකුඩු ඉඳගෙන මට මෙහෙම මුදලක් හම් වෙනවා මට මෙහෙම මුදලක් හම් වෙනවා මෙන්න මෙහෙම චෙක් එකක් එනවා දොර යටින්. ඔය වගේ කතන්දර තමයි වැඩිපුරම ලෝකේ පුරා ප්‍රචලිත උනේ. ඉතින් හොඳයි නේද මේ කම්මැලිකමේ කිසිම වැඩක් නොකර අලසව මුල්ලකටලා ඉන්න මිනිහට අනියම් වැඩේ කියලා හිතන ගොඩක් දේවල් තිබ්බා. ඒ වගේ ගොඩක් බොරුත් තියෙනවා. ඒ වගේ දේවල් විකුණමින් මුදල් හම්බ කරගන්න බොරුත් විචාල ප්‍රමාණයක් තියෙනවා. හැම දෙයක්ම ඒ වගේ තමයි. හරිම කන්ෆියුස්, හරිම ව්‍යාකූල මේ ඇත්ත මොකද්ද, බොරුව මොකද්ද, ඇත්ත නැත්ත, හරි ක්‍රමවේදය ඒව හොයාගන්න හරි ව්‍යාකූලයි ලෝකය කොච්චර දැන් දියුණුනවා. ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජිර තොරතුරු තාක්ෂණය තියෙන තරම් ඈතටමත් ගිහිල්ලා තාමත් මිනිස්සු කන්ෆියුස්, තාමත් මිනිස්සු ව්‍යාකූල තත්වයකින් ඉන්නේ විශාල කාරණ පිළිබඳව. එතකොට මේක මම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක කියෙව්වේ මුලින්ම 1998 අවුරුදු 26 කට කලින් පොඩි වයසද කියෙව්වේ. එතකොට ඒ කාලේ හරිම්ම කලාතුරකින් තමයි කෙනෙක් හම් වෙන්නේ මෙහෙම සබ්ජෙක්ට් ගැන අහලවත් තියෙන. දැන් ඒ කාලේ සම්පූර්ණ වෙනස්, අතිවිශාල ප්‍රමාණයක් මේ ගැන දන්නවා. දවස ගානේ සමහරට ලක්ෂ ගණන් වීඩියෝස් කන්ටෙන්ට් එනවා වෙන්නත් පුළුවන් මේ සබ්ජෙක්ට් එක ගැන. දැන් ඇමරිකාවේ වෙන රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට එක්ස්පෙක්ටේෂන් එෆෙක්ට් කියන එක විද්‍යාත්මකව ඔප්පු වෙලා දැන් විශාල අවධානයක් යොමු වෙන ආපෝසරයක් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එකට. මේ ආකර්ෂණ නීතිය හරි මේක හරියට කරන්න දන්නවනම් මේක නිවැරදි කියලා ඒ අයට ඔප්පු වෙලා විතරක් නෙමෙයි මේක සෑහෙන වැඩක් කරගෙන ඉදිරියට යන ලොකු සමාජයක් ඉන්නවා. එතකොට මම කලින්ම වීඩියෝ කරානේ ඒකේ සමහර කරුණු විශාල ප්‍රමාණයක් කිව්වා අපි ලින්ක් එක දාන්නම්. විශාල ප්‍රමාණයක් කවදාත් මෙන්න මේ කරුණු අපි කවදාත් දැනන් හිටියේ නැහැ, අහලවත් තිබුණේ නැහැ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක ඉගෙන ගත්තට කියලා. රයිට්. සෝ ඒතර ඒකට අනුගාමීව ඒකට සම්බන්ධ වෙන තව කරුණු පහක් මම ඉදිරිපත් කරන්නම්. මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක නැත්නම් ආකර්ෂණ නීතිය පුරුදු කරන අයට ඒක නොවෙන්න හේතු වෙන කාරණා පහක් මම අද ෂෙයා කරනවා. පළවෙනි කාරණේ තමයි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක පාවිච්චි කරන අය ටූ ෆියුචර් ෆෝකස් නැත්නම් අනාගතය ගැන අධික අවධානයක් යොමු කරලා තියෙන. යම්කිසි අවධානයක් යොමු කරන්න ඕනේ අධික අවධානය හරිම අතිරේකයක් විදිහට අන්ධගාමී විදිහට අනාගතේම හිතේත යන නැඹුරුවක් තියෙනවා. ඒක මොකද ඒක වැරදියට ඉගෙනගත්තු නිසා. ඒතර සිද්ධ වෙන්නේ ද අනාගතයේදී යම්කිසි දෙයක් ලබා ගන්න නිසා යම්කිසි ධනයක් යම්කිසි වත්කමක් යම්කිසි සාර්ථකත්වයක් රයිට් ඔය වගේ දෙයක් මේ හඹා යන්නේ. ඒතර කිසිම වැරද්දක් නැහැ. ඒක යහපත් දෙයකට යොමු කරනවා නම් කිසිම වැරද්දක් නැහැ. ඒකේ හොඳක් තමයි ඇත්තටම තියෙන්නේ. එතකොට මෙහෙම අනාගතය ගැන
තනිකර ෆෝකස් කරල යද්දී ඒකේ ෆෝකස් එක එක අවධානය බොම අධික ලෙස අනාගතය ගැන විතරක් නම් තියෙන්නේ. මේ ළඟ තියෙන පොඩි ගල් කැටයකට ළඟ තියෙන කකුල ළඟ තියෙන මුලකට පැටලිලා වැටෙන්න තියෙන සම්භාවිතාව හොඳටම වැඩි. මොකද ඕනට වඩා ඈත බලන්න ගිය නිසා, නැත්නම් ඈත බලාගෙනම ගමන් කිරීම නිසා. රයිට්. එතකොට ගමන යද්දී ඒ ඈත යන සන්ධිස්ථානයේ නැත්නම් ඒ යන අරමුණ හොඳ පැහැදිලිව තියාගන්න. ඒක ගැන දිනපතා මතක් කරගන්න එක, උදේ හවස මතක් කරගන්න එක ඇත්තටම තමන්ව හොඳ ට්‍රැක් එකේ තියාගන්න ක්‍රමයක්. සහයි ට්‍රැක් එකේ තියාගන්න ක්‍රමයක් විතරයි. එතනින් එහාට ඔය දේ සිද්ධ වෙන මැජික් එක, සියලු හාස්කම සිද්ධ වෙන තැන තමයි මේ වර්තමානයේ. වර්තමාන මොහොතේ තමයි ඔය දේ සිද්ධ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට මේ පවතින වර්තමානයේ, ප්‍රසන්ට් මොමන්ට්, පවතින වර්තමානයේ තරම් ලක්ෂරි එකක්, තරම් සම්පතක් කොහොමවත්ම නැහැ. මෙතනින් එහාට කොහොමවත්ම නැහැ. මේ මොහොත තමයි තියෙන හොඳම අවස්ථාව අපේ යන වැඩ කටයුත්තට අපිට සාර්ථක කරගන්න හම්බෙච්ච හොඳම අවස්ථාව. විශේෂයෙන්ම හොඳ සිහියෙන්, හොඳ බුද්ධියෙන්, හොඳ ශාරීරික, හොඳ නිරෝගිකමකින් මේ මොහොත තරම් අවස්ථාවක් තවත් නැත. එතකොට එහෙම තමන්ගේ මොහොත, තමන්ගේ මේ වර්තමාන මොහොතේ ගැන අවධානය යොමු කරන කෙනා මොහොතින් මොහොත, මොහොතින් මොහොත අපි මේ කරන වැඩේ, අපේ අරමුණ තියාගන්නවනේ, ඒ අරමුණ කෙරෙහි අපි මොහොතින් මොහොත අපි මොන මොන පියවරවල්ද තියන්නේ, මොන මොන දේවල්ද කරන්නේ කියන එක මත තමන්ගේ සාර්ථකත්වය අසාර්ථකත්වය තීරණය වෙනවා. ඒ වගේම හරීම, ඒ වගේ පින් පොයින්ට් හරීම ෆෝකස් එකක් ගත්තාම මේ වර්තමාන මොහොතට ඒ පුද්ගලයා ඇත්තටම නවත්තන්න බැරි තරම් ශක්තිමත් බලවත් තත්වයකට පත් වෙනවා. හේතු ගණනාවක් තියෙනවා ඒක සිද්ධ වෙන. ඊට පස්සේ ඒ වර්තමාන මොහොතෙත් මෙහෙමයි. දැන් ඕන වැඩක් කරන ක්වොලිටි ලෙවල් ටිකක් තියෙනවා. එක එක මට්ටම් කිහිපයක් තියෙනවා. එකක් තමයි උඩින් පල්ලෙන් කරන එක. කරලා අපි කියන්නේ ක්ලොකින් කරලා. ඒ කියන්නේ අපි මම පෑය දෙකක් කළා, පෑය දෙකක් පුහුණු වුණා, පෑය දෙකක් මේක ගැන වැඩ කළා කියලා එන එක. අනිත් එක තමයි ඒ ගත කරන වෙලාවේ මගේ ක්වොලිටි එක මොකද්ද? මොකද්ද යම් කෙසේ වැඩකට ගේන්න ඕන අපි ඉන්ටෙන්සිටි එකක්, නැත්නම් දැඩි මේ ශක්තියක්, ප්‍රභවයක්, බලයක් අපි ගේන්න ඕනේ ඒ වැඩ කරන මොහොතට. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒතොර එහෙම බොහොම දැඩි ආක්‍රමණශීලී ශක්තියක් ඒ කාර්යයට ගේන පුද්ගලයාගේ ඒක ශක්තිය වැඩි වෙන තරමට අහන්න දෙයක් නැහැ. ඔහොම දිගටම යද්දී ඒකේ හැදෙනවා අමුතු මොමෙන්ටම් එකක්, අමුතු ශක්තියක්, විභවයක්, අමුතු බලයක් හැදෙනවා ඒක කරගෙන යද්දී. ඒතර ඒ පුද්ගලයා ඉතාමත් වේගෙන් ඒ තත්ත්වය කරා යනවා. ඔකට මම කරන පොඩි චාරිත්‍රයක් තියෙනවා. රෑ රාත්‍රී නිදාගන්න යද්දී ඇත්තටම සතියේ දවස් 7 දවස් 5ක් 6ක් කරනවා. සමහර දවස්වල ඒක හිතාගෙන යද්දීම නින්දට යනවා. එහෙම වෙනවා. හැබැයි අනිවාර්යයෙන් මම කරන දෙයක් තමයි මම දවස රිවයින් කරලා බලනවා. මම රිවයින් කරලා බලනවා, රයිට්, මම මෙන්න මේ වැරදි කළා. මගේ අනාගතේ මම බලාපොරොත්තු වෙන ඉතාමත්ම විශාල වටිනා වැඩ එකක්, දෙකක්, තුනක් අද මම කළා. ඒ වැඩ අවංකවම මම කොච්චර ක්වොලිටි එකට කළාද, 100න් කීයක් මට දෙන්න පුළුවන්ද මේක. සෝ ඒක මම රිවයින් කරන එක, ඒක මම අවංකවම කරන, මොකද තමන් තනීමනේ කරන්නේ ඒක. එතකොට ඒක කරන බව දන්නත් නිසා ඒකේ බොහොම කනෙක්ෂන් එකක්, සම්බන්ධයක් තියෙනවා මගේ මුළු දවස පුරාම. එතකොට කරන වැඩවල මම බොහොම සැරට මගේ ක්ලයන්ට්ස්ලා දන්නවා, සමගේ ටීම් එක දන්නවා. බොහොම ඉතාමත්ම දැඩිව මම අරන් එනවා යම්කිසි ශක්තියක් ඒ කරන මොහොතේ කාර්ය කරන වෙලාවට. හරිම දැඩි මම විනය අතින්, හරිම දැඩි. ඒක සඳහා අවධානය ගන්න හැටි හරිම දැඩි. ඒකින්ද මගේ සාර්ථකත්වයත් ඒක නවත්තන්න බෑ, වටන්න බැරි ශක්තිමත් තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම චාරිත්‍රයක් ඇති කරගත්තාම අපිට මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් පාවිච්චි කරන කෙනාට ඉතාමත්ම බලවත් අවියක් වෙනවා. එයාව සම්පූර්ණ මෙතන මේ ගේම් එකෙන් වෙනම අර හර්ඩ් එකෙන් අයින් වෙන්නේ, ඒ රැල්ලෙන් අයින් වෙලා එයා වෙනම බොහොම බලවත් තැනකට පත් වෙනවා. දෙවැනි වැරදි වැඩේ තමයි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක පාවිච්චි කරන කට්ටිය කරන්නේ ලුකින් ෆෝ ෂෝට් කට්ස්. නැත්නම් ෂෝට් කට් හොයනවා, මේක කෙටියෙන්ම කොහොමද කරන්නේ හොයන ප්‍රවණතාවයක් තියෙනවා වැරදියට ලෝ ඔෆ් ආකර්ෂණ නීතිය පාවිච්චි කරන කමියුනිටි එක ඇතුලේ ලෝකෙ පුරා. මොකද ඒකනේ අර ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා, විෂුවලයිසේෂන් කියලා වැරදියට ඒක කරන්න ගියාම මේක කොහොමද මම මේ මාස 3ක් යන වැඩේ දවස් 3න් කොහොමද මේ තත්ත්වය ලබා ගන්නේ කියලා. අනිවාර්යයෙන්ම
වේගින් ලබාගන්න ක්‍රම තියෙන. හැබැයි ඔය විදිහට නෙමෙයි ෂෝට්කට් එක නෙමෙයි. මේකට තමයි මම අර පළවෙනි වීඩියෝ එකේ මම කිව්වේ law of being යම් කෙසේ සාර්ථකත්වය යම් කෙසේ තත්වයකට යන්න තමන් ඒ පුද්ගලයා බවට පත් වෙන්න ඕනේ. එදාට ඒ පුද්ගලයා බවට පත් වෙන්නේ නැහැ. තමන් දැන් තමයි ඒ පුද්ගලයා බවට පත් වෙන්නේ. සමහරවිට අර සිංහලෙනුත් කියන්නේ මේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා. රයිට් ඒක තමයි එතන කියන්නේ law of being. තමන්ට CEO කෙනෙක් වෙන්න ඕන නම් තමන්ට දක්ෂ ව්‍යවසායකෙක් වෙන්න ඕනේ නම් දක්ෂ කලාකාරයෙක් වෙන්න ඕන නම් දක්ෂ ක්‍රීඩකයෙක් වෙලා රට නියෝජනය කරන්න ඕන නම් කලාපෙම අංක එක වෙන්න ඕන නම් ලෝකෙම අංක එක වෙන්න ඕන නම් ඒ පුද්ගලයා බවට පත් වෙන්න ඕනේ. So law of being එක තමන් ඇති කරගන්න තරමට ඒක ගැන හිතන තරමට තමන්ට ඔය කාර්ය කරා යන්න පුළුවන් වෙනවා. එතකොට ඒක ගැන දැනුමක් ඒක ගැන අවබෝධයක් නැත්නම් ඕනතරම් අය ඉන්නවා ඒ තත්ත්වේ කරා ගිය right ඒ තත්ත්ව කරා ගිය CEO කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් ව්‍යවසායක කලාකාරයෙක් ක්‍රීඩකයෙක් etc etc ඒ අයව මුණ ගැසිලා ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ චරිතය තමන්ගේ චරිතය මොන වගේද තමන් බලපවත්වන්නේ මොන වගේ පුරුදුද මොන වගේ දේවල්ද කරන්නේ නොකරන්නේ ඔය වගේ ආශ්‍රයයක් කරන්න පුළුවන් නම් අඩුම ගානේ අහලා දැනගන්න පුළුවන් නම් එහෙම ඉගෙනගෙන තමන්ගේ ජීවිතය එකතු කරගන්න පුළුවන් නම් ඒ තත්ත්වය හදාගන්න පුළුවන්. මේ ගැන පොත් ලිවිච්ච අය තියෙනවා, ලෝක ප්‍රසිද්ධ අමායගේ ඒගොල්ලෝගේ ජීවිතය කතා පොත් තියෙනවා, එවෙන් ඉගෙන ගන්න පුළුවන් පොඩ්කාස්ට් තියෙනවා. ඔය වගේ සමාජ මේ ජාලය විශේෂම YouTube සහ පොත් ඒව පාවිච්චි කරලා තමයි ඉගෙන ගන්න පුළුවන් රයිට් මෙන්න මේ මිනිස්සු මෙන්න මේ වගේ හැසිරෙන කෙනෙක් කියලා. ඒතර මේකෙර සම්බන්ධ වෙනවා ඇමරිකාවේ එක රිසර්ච් එකක් කරලා තියෙනවා ඩොලර් මිලියනේ ලොතරැය කියලා තිබ්බ අවුරුදු දැන් දශක ගාන තිස්සේ තිබ්බ දෙයක් තියෙනවා ඩොලර් මිලියනයක ලොතරැයක් අදින්න මුළු ඇමරිකාවම එකට ගන්නවා මේ ලොතරැයි ගන්නවා. ඒතර මේගොල්ලෝ රිසර්ච් කරලා තියෙනවා හැම තිස්සෙම මේ ලොතරැයිය ඇදුන අය අතිබහුතරය මිලියනර්ස්ලා නෙමෙයි. මිලියනක් තිබ්බ අය නෙමෙයි. එතකොට ඒ අය ඒගොල්ලෝ ඉතාමත්ම පැහැදිලිව දැකලා තියෙනවා. මේ ඩොලර් මිලියනය ගත්තට පස්සේ ඒ අය වැඩි කලක් ඒ මිලියනේ රඳා පැවතිලා නැහැ ඒගොල්ලොන්ගේ. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ආයෙත් අර පෙර තිබ්බා වගේම අර බ්‍රෝක් සල්ලි නැති ව්‍යාකූල ඒ තත්ත්වෙට වැටිලා තියෙනවා. ඒක හරි පුදුම කාරණයක්. මොකද අතිබහුතරේ මේ ඩොලර් මිලියනයක් හම්බ වෙච්ච. ආයෙ තිබ්බ ප්‍රශ්න වලටම ආයෙ ගිහිල්ලා තියෙන සල්ලි ටිකත් විදං කරලා තියෙනවා. ඒ මොකද හේතුව? ඒක තමයි law of being කියන්නේ. මේ මිලියනයක් මේ ලොතරැයි කියන්නේ හම්බුනේ. එතකොට ෂෝට් කට් එකක් හොයාගත්තත් ඕක තමයි කතන්දරේ. තමන්ට ෂණික ප්‍රසිද්ධියක්, ෂණික ධනයක්. ඔය වගේ දේවල් හම්බුනහම තමන් law of being තමන්ගේ පුද්ගලයා බවට පත් වෙලා නැත්තම් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සහ මේ ඒක රඳාපවතින්නේ නැති තත්ත්වයක් බවට පත් වෙනවා. ඒක තමයි law of being කියන එක හදා ගන්න ඕනේ. එහෙම හදාගත්තොත් තමයි ඒක ලැබෙන දවසට තව ටිකක් ඒක වැඩි කරගන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඉතාමත් වේගෙන් ඉතාමත්ම ස්ථිරව ඒක ලබා ගන්න තමන් හොඳ පරිසරයක් වටපිටාව තමන්ගේ තුල හදා ගන්නවා. අනිත් එක තමයි criticizing the wealthy නැත්නම් ධනවත් මිනිසුන්ව විවේචනය කිරීම. මේ law of attraction එක පැත්තකින් පුරුදු කරනවා මට මෙන්න මේ වගේ තත්ත්වයක මෙන්න වගේ අපි කියමු ධනයක් කියලා මෙන්න මේ වගේ ධනයක් ඕනේ මේ වගේ ධනයක් ඕනේ කියලා. හැබැයි අනිත් පැත්තේ ඒ ධනෙ ලබාගත්තු අයව විවේචනය කරන ක්‍රමයක් කරන්නේ. ඒක විවේචනය කරන ක්‍රමයක් තමයි මේ මිනිහා හොර ක්‍රමයකින් හොයාගත්තේ. හොර බිස්නස් කරලා හොයාගත්තේ. සමහර වචන කියනවනේ වට. ඒ වගේම මේ මිනිස්සයා මේක පාරට මේ ලකී වුණා එකපාරට මේ අහසින් කඩා වැටිලා එයාට මේ පොඩි chance එකක් වෙදිලා තමයි නැත්තම් එයාට ඕක හම්බ වෙන්නේ. ඔය වගේ කතන්දර හරියට මම සමාජය දැකලා තියෙනවා. ශ්‍රී ලංකා සමාජය මම ඉත අතිශය බහිලව දකිනවා. දැන් මේ social media හින්දා ඒක බොහොම දරුණු විදිහට ගිය තත්ත්වයක් තමයි පේන්නේ. හැබැයි මේක ඇත්තක් නැහැ නෙමේ. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් ඉන්නවා වැරදි විදිහට මුදල් සහ ඒ කියන සාර්ථකත්වය ලබාගෙන වැරදි විදිහට ලබාගෙන ඒක බොහොම ලොකු සද්දයක් දානවා. මීඩියා සෝෂල් මීඩියා පාවිච්චි කරලා සමහර තමගේ වාහන පෙන්න එක එක විදිහට පෙන්නනවා. හැබැයි මම පෞද්ගලිකවම දන්නවා විශාල ප්‍රමාණයක් මම දන්නේ තව අති විශාල ප්‍රමාණයක් ඇති. මම පෞද්ගලිකව දන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා ඉතාමත්ම ධනවත් ධනවත් කියන්නේ ලෝකේ ඕන රටක එයයි ධනවත්. එච්චර ධනයක් තියෙනවා. මේ වතු පිටි ඒගොල්ලන් තියෙන වත්කම් වා යාන වාහන පුදුමාකාර විදිහට තියෙනවා. හැබැයි ඉතාමත්ම නිශ්ශබ්දව ජීවත් වෙන්නේ. හරිම ක්ලීන් හරිම පිරිසිදුව තමන්ගේ ව්‍යාපාර කරන් යන පිරිසක් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරිම පිරිසිදුව කරගෙන හරිම සාධාරණව කරගෙන යනවා. ඒගොල්ලෝ මේ මම කියන්නේ සාධාරණ කරනවා කියලා තද නැහැ වෙයි. තමත් තදයි හරිම ආක්‍රමණශීලී විනය ඒ පැත්තෙන් උපරිමයි. ඒ වගේම තමයි නරක ක්‍රම ධර්මයට විරුද්ධව
කරන ක්‍රම කිසිසේත්ම කරන්න නැති, ඒක ගැන කතාවත් කරන්න නැති විශාල ප්‍රමාණයක් මම පෞද්ගලිකව දන්නවා. ඒගොල්ලෝ වැඩිහරියක් ඇත්තටම සමාජ ජාලවලත් නැහැ, හොයාගන්නත් නැහැ, ඒගොල්ලෝ පාවිච්චි කරන්නෙත් නැහැ. ඉතින් ඒක මම කිව්වේ මේ ඕන තරම් ඉන්නවා හොඳට හොඳ විදිහට තමන්ගේ ආදායම තමන්ගේ දියුණුව ලබාගත්තු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මේ හැමෝම මේ විදිහට හම්බ කරගන්නේ කියලා විවේචනය කරන්න එපා. ඒකෙන් තමන්ගේ තමන්ට කිසිම ප්‍රගතියක් නැහැ. එක්කෝ ඒ බලන් ඉන්න පුද්ගලයා වැරදි, ඒ පුද්ගලයා දිහා නොබල වෙන පුද්ගලෙක් දිහා බලන්න. රයිට්? ඇත්තම කතාව මොන පුද්ගලෙක් දිහාවත් බලන්න ඕනේ නැහැ. තමන් හොයන්න, තමන්ව හොයන්න, තමන්ව දිනු කරගෙන යටි හොයන්න. මුදල සහ ධනය හෝ වත්කම හෝ තමන් ආස වාහනයක් හෝ මොකක් හරි ඒක ක්‍රිටිසයිස් කරන්න එපා, ඒක විවේචනය කරන්න එපා. මම දන්නේ ධනවත් සාර්ථක අය ඇත්තරම හරි අගයක් හරි ලස්සන වටිනාකමක් දෙනවා තමන්ගේ ලබාගත්තු දේ සම්බන්ධව. හොඳ අපි රෙස්පෙක් කරන්න ඕනේ, යම් කිසි ගෞරවයක් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ගිහිල්ලා මේ වඳින්න මල් තියලා වඳින්න නෙමෙයි සල්ලි වලට. ඒ කියන්නේ තමන් මේ ලබාගෙන අරුමගෙන යම් කිසි ගෞරවයක් යම් කිසි තැකීමක් තියෙන්න ඕනේ හොඳ උසස් විදිහට. ඒතර මෙතන සම්බන්ධ වෙනවා මේ ධනය හෝ යම් කිසි සාර්ථකත්වය ලබාගෙන යද්දී අර ලෝ ඔෆ් බීයින් එක කනෙක්ට් වෙනවා. තමන් එම පුද්ගලයා බවටපත් වෙන්න ඕනේ. ඒ පුද්ගලයා බවටපත් වෙද්දී එක්තරා දක්ෂතාවයන්, විනය, හොඳ කැපවීම, ඒ වගේ ගොඩාක් දේවල්, හොඳ බුද්ධිය එක විදිහකට යොමු කිරීම, වෙන වල්පල් කර ඉන්න නැතුව, ඔබදූප හොයමින් නැතුව, හොඳ විනයක්, හොඳ සංයමයක් හදා ගැනීම, ඒ වගේ ගොඩාක් ඉතාමත් වටිනා ගුණාංග ගොඩාක් එකතු වෙනවා තමන්ගේ චරිතයට. ලබාගෙන ධනය සාර්ථකත්වයේ ඇත්තටම දෙවනි තැනට එන්නේ තමන්ගේ ඒ සිද්ධ වෙන දේ තමයි ඇත්තටම වටිනාම දේ. මේකම එකතු කරන්න ඕනේ. අපේ නිර්මාණ කරලා තියෙනවා මාස්ටර් ක්ලාස් එකක් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ආකර්ෂණ නීතිය සම්බන්ධව. අවුරුදු 25කට එහා ගිය සෑහෙන්න හොයලා මේකේ වැඩ කරන දේවල්, වැඩ කර නැති දේවල්, මේ හොර මොනවද, මේ බොරු මොනවද, මේ ඇත්ත මොනවද, මානසිකව අධ්‍යාත්මිකව හරි ක්‍රමවේද ඔක්කොම හැම දෙයක්ම හොයලා ගොඩක් අය ඉන්නවා. මම දන්නවා ආකර්ෂණ නීතිය වැඩ කරන සහ ඒව හොයන අය දහස් ගාණක් වීඩියෝස් බලලා ඩේලි දිනපතා වීඩියෝස් සමහර දවසට සෑහෙන ප්‍රමාණයක් බලන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක ලෝකේ පුරාම එහෙමයි. ඉතින් ඒ කතන්දරේ මෙතනින් නවතිනවා. ඒ මාස්ටර් ක්ලාස් එක ඔයගොල්ලෝ යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. ඒ මුදල ගෙවලා ඒක ඇතුළට ආවට පස්සේ තේරේ මේකේ කොච්චර වටින පැති තියෙනවද කවදාවත් ඇහුනවත් නැති පැතිකඩ තියෙනවා. ඒක තමයි මේක වැඩ කරන් කලේ නැත්තේ කියලා හොයාගෙන තමන්ගේ හොයන සාර්ථකත්වය හොයාගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි ලින්ක් එක දාන්න. දාලා එක ජොයින් වෙන්න. and also මේ ඊටම අනිවාර්යම කියන්න ඕනේ මේ ගොඩක් මාස්ටර් ක්ලාසස් දැන් තියෙනවානේ ලෝකයේ ඔන්ලයින් කෝසස් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඊටමත් අඩුයි නැත්තම් මම අතරම දකින්නෙත් නැති තරම් ලයිව් ඇවිල්ලා ඒ කරන අයට ඒ උදව්වක් විදිහට ඒගොල්ලන්ගේ අහපු ප්‍රශ්න තව ඕන තරම් ප්‍රශ්න තියෙනවානේ ඕන පාඨමාලාවක් කළත් ඒකට උත්තර දෙන අය ඊටමත් අඩුයි. මම ඒකට ක්‍රමයක් හදලා තියෙනවා. සති කිහිපයකට සැරයක් ඇවිල්ලා ඒ අපිට යොමු කරපු ප්‍රශ්නවලට අපි නිරන්තරයෙන්ම මම ලයිව් ඇවිල්ලා උදව් කරන එකට උත්තර දෙනවා. ඒකට අවශ්‍ය තව රිසෝර්සස් පෙන්නනවා. මොකද තව අපේ මාස්ටර් ක්ලාසස් ඒ වගේ ප්‍රෝග්‍රෑම් අපේ තියෙනවා ප්ලෑන් එක. හැබැයි මේක මුලින්ම ඉදිරිපත් කරන්න හේතුව ලංකාව දැන් ඉන්න තත්ත්වය බැලුවාම මුළු ලෝකෙත් එක්කම ආර්ථිකයත් එක්ක සංසන්දනය කරලා බැලුවාම මුලින්ම අපි යමක්කම කරගන්න පුළුවන් අය වෙන්න ඕනේ. ධනයක් ඇති කරගන්න පුළුවන් අය වෙන්න ඕනේ. ඒක ගැන සෑහෙන්න පොරබැදීමක් තියෙනවානේ, සෑහෙන ප්‍රශ්නයක් තියෙනවානේ ලංකාව පුරාම. එතකොට හැම ලෙවල් එකකම ලෝකේ ලංකාවේ ඉන්න හොඳ කෝපරේට් වල උනත් මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක අත්‍යවශ්‍ය වෙලාවක් තමයි අපි ඇත්තටම ගත කරන්නේ. ඉතින් මම හිතුවා රයිට් මේක තමයි ප්‍රධානම විදිහට අපි යොමු කරන්න ඕනේ ඒ අවශ්‍ය ඒක හොයන අයට. එතකොට ලැබෙන දැනුමට කිට්ටු කරන්නවත් බෑ. කරන පේමන්ට් එක ඉතාමත්ම කුඩා පේමන්ට් එකක් කරන්න නැත්නම් වියදමක් කරන්නේ. මම තව දැනගත් කියලා තියෙනවා when you pay attention යම් කිසි දෙයකට ගෙවුවාම ඒකට දෙන අවධානය සම්පූර්ණයෙන් වෙනස්. ඒකට ගොඩාක් මානසික ධර්ම, ගොඩාක් සයිකලොජි ගොඩාක් එකතු වෙනවා. ඒ හින්දා ඒ පේමන්ට් එක කරලා ඒක කැමති නම් බලලා සීලුම රහස් ටික ඒක කිසිම දෙයක් හංගල නැහැ. සීලුම රහස් ටික තවන්ට ගෙනගෙන ඉස්සරහට යන අවස්ථාවක් තියෙනවා. ඊළඟ වැරද්ද තමයි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක පාවිච්චි කරන අය කරලා මටීරියල් ඇටච්මන්ට් නැත්නම් භෞතික මේ ඇලීම බොහොම ඕනකට වඩා දැඩි අනාගතේ සිද්ධ වෙන දෙයක් ගැන. රයිට්? එතකොට හිතන්න පුළුවන් නේ අපි මේක පරස්පර විරෝධීද? මම කිව්ව දැන් මේ ධනය ගැන විවේචනය කරන්න එපා කියලා කිව්වා. විවේචනය ගැන නේ මම කියන්නේ. ඒ කියන්නේ අනාගතේදී මෙන්න මේ දෙයක් මට ලැබුණා, එතකොට
මම සන්තෝසයට පත්වෙනවා. එතකොට මම සාර්ථක වෙනවා. එතකොට මම ජීවිතය පිළිබඳ තෘප්තිවත් වෙනවා කියලා කියන ඇත්තටම ඒක මිරුංගුවක් පස්සේ යන දෙයක් වෙන්නේ. එතෙන්ට ගියාට පස්සේ ඒ කිව්ව දේවල් එකක්වත් එතන නැහැ. ඉතාමත්ම තාවකාලිකව ඒකේ යම්කිසි ආශ්වාසයක් යම්කිසි හඹන ඉතාමත්ම තාවකාලිකව හිතාගන්න බැරිතරම් වේගෙන් ඒක කඩාගෙන වැටිලා තවත් ලොකු දෙයක් කරා අපි ප්ලෑන් එකක් ගහනවා. තවත් දෙයක් කරා අපි පස්සෙන් යන්න පටන් ගන්නවා ඉතාමත්ම වේගෙන්. ඒක හින්දා ඒතර අපි මොකද්ද මේකට අපි කරන්න ඕනේ, අපි කොහොමද හිතන්න ඕනේ, කොහොමද ඒතර ඉන්න ඕනේ ක්‍රමෙ මේවයි. බුදුරජාන් වහන්සේත් කිව්වනේ ලද දෙයින් සතුරු වෙන මිනිහාට සීලු සාර්ථකත්වයේ සීලු සෞභාග්‍යය ලැබීමට සුදුසෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බේසිකලි කියලා තියෙන්නේ gratitude. තමන් කෘතගුණ සලකන්න ඕනේ. කෘතගුණ තියෙන්න ඕනේ තමන්ට දැන් තියෙන දේවල්. තමන්ට මේ කැඩිච්ච පැන්සලක් හරි තියෙනවා නම් යම් කෙසේ දෙයක් අඳගන්න ඒකට කෘතගුණ සලකන්න. කැඩිච්ච සබත්වක් හරි තියෙනවා නම් ඇවිදගෙන යන්න ඒකට කෘතගුණ සලකන්න. ඒ වගේ මේ තියෙන දේවල් වලට කෘතගුණ සලකන්න. ඒක ගැන සෑහෙන වඩනකමක් දෙන්න ඒකට ස්තුතිය කියලා කියන්න. එතකොට මේක තවඩක් ඈතට යනවා. මේක තමන්ගේ තියෙන නිරෝගිකම, තමන්ට මේ ඇස් දෙකින් පේනක හුස්ම ගන්න පුළුවන්, මේවා මේ මිල කළ නොහැකි දේවල්. එතකොට ලස්සනට ඉර පායලා සීත ගෙහෙලා මැරිලා යන්නේ නැතුව ඒ වගේ පරිසරයක් තියෙන එක. ඔය වගේ අපි ලිස්ට් එකක් හදාගෙන ගියාම ලොකු ලිස්ට් එකක් එනවා. ෂහ් මට කොච්චර දේවල් මට දැන් තියෙනවද කියලා. ඔය වගේ තත්ත්වයක් හදාගත්තාම ඔකේ වෙන ඔක සිද්ධ වෙන රහස මේකයි. තමන්ගේ වයිබ්‍රේෂන් එක වැඩි වෙනවා. වයිබ්‍රේෂන් ගැන අපි මාස ක්ලාස් එකේ ලොකු චැප්ටර් එකක් තියෙනවා විස්තර කරලා. තමන්ගේ වයිබ්‍රේෂන් එක වැඩි වෙනවා. එනර්ජි එක වැඩි වෙනවා. තමන්ගේ රිච් මයින්ඩ් සෙට් එකක්. රිච් මයින්ඩ් සෙට් එක නැත්තම් ධනවත් මානසිකත්වයක් ඇති වෙනවා. කිසිම දෙයක් කරා යන්න බෑ හිඟන මානසිකත්වයකින්. ධනවත් මානසිකත්වයෙන් තමයි ඒ තත්ත්ව කරා යන්න පුළුවන්. හොඳ ධනවත් මානසිකත්වයක් ඇති වෙනවා. ඒකෙන් හම්බ වෙන ශක්තිය සම්පූර්ණයෙන් වෙනස්. එතකොට මොලේ වැඩ කරන හැටිත් එතකොට වෙනස්. එතකොට ඔයා හොයන ස්ට්‍රැටජීස්, හම්බ වෙන ස්ට්‍රැටජීස්, ඒ ස්ට්‍රැටජීස් නැත්නම් උපාය මාර්ග ඔයා යොදවන හැටි, ඒකට අවශ්‍ය තිබ්බ මොටිවේෂන් එක, ඒකට අවශ්‍ය තිබ්බ ශක්තිය, ඒ සියලු දේ වෙනස් වෙනවා මේ විදිහට ධනාත්මක මානසිකත්වයක් හදාගත්තාම. ඊළඟ දේ තමයි ආකර්ෂණ නීතිය පාවිච්චි කරන ඉතාමත් කලාතුරකින් මට දකින්න ලැබෙන දෙයක් කරන අය ඇති. හැබැයි ඔය ෆීල්ඩ් එකේ අඩුවෙන් අහන්න ලැබෙන දෙයක් තමයි නොට් ගිවිං, නැත්තං දානමය, ජෙනරෝසිටි, ත්‍යාගශීලී බව ගැන කතා කරන අඩුයි. එතකොට යම් කෙසේ දෙයක් ලබා ගන්න ඉස්සෙල්ල අපිට මේක ඇත්තන ගොඩාක් ගැඹුරින් අපි මාස ක්ලාස් එකෙත් කතා කරනවා. මේ ආගම් වලත් හැම ආගමකම වගේ කතා කරනවා දානය ගැන, දානයේ තියෙන ශක්තිය ගැන. ආගම් ගැන බලාන බලාගෙන යද්දී ජූස් නැත්තං යුදෙව්වන්ගෙන් තියෙන ආගමේ ඉතාමත් පැහැදිලිව සෑහෙන විස්තර කරලා තියෙනවා. පොඩි ඒගොල්ල කියන එක හැක් එකක් කියලා, මේ වැඩිපුර ධනයක් ලබා ගන්න ඒ ගැන සෑහෙන අපි විස්තර ෂෙයා කරලා තියෙනවා. 10%ක් දන් දෙන එක ගැන අපි 10%ක් පැත්තකින් තියමු. 5%ක් පුළුවන් නම් තමන්ගේ තියෙන ධනෙන් කොටසක් ලබා දෙන්න, 5ක් බැරි නම් 2%ක් දෙන්න, 2%ක් බැරි නම් අඩුම ගානේ මේ ෆ්ලැට් අමවුන්ට් එකක් රුපියල් 1000ක් රුපියල් 2000ක් හරි දෙන්න අපි පටන් ගන්න ඕන. ඒකෙනුත් දෙකක් සිද්ධ වෙන එකක් තමයි දානයේ තියෙන ශක්තියක් තියෙනවා විශ්වයට ඒක දුන්නාම. දෙවෙනි එක තමයි තමන් දුන්නාම තමන්ට දැනෙන තෘප්තිය. ඒක විස්තර කරන්න බෑ. ඒක ඉතාමත්ම ශක්තිමත් දෙයක්. එතකොට එහෙම අපි කිමු ධනයක් ඇත්තම නැති වෙලාවක නම් මේක මේ සල්ලිම වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ශ්‍රමය ශක්තිය දෙන්න පුළුවන් යම් කිසි තැනකට ගිහිල්ලා ඒ වැඩේ කරන්න උදව් කරන්න. පිනක් දහමක් නැත්තම් මොකක් හරි ගොඩ නැගිලා මොකක් හරි දෙයක් කරන තැනකට ගිහිල්ලා ඒකට උදව් දෙන එක සෑහෙන වටිනාකමක්, සෑහෙන දානමය දෙයක් බවට පත් වෙනවා. තමන්ගේ දැනුමක් ලබා දෙන එක. රයිට්. ඔය වගේ කොහොමද අපි ත්‍යාගශීලී වෙන්නේ? නැත්තම් අඩුම ගන්න චූරු දෙයක් තව කෙනෙක්ගේ සිනහවට තම කෙනෙක්ට සන්තෝෂ වෙන විදිහට යම් කෙසේ කතා බහ කිරීම අඳුරන්නේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ ඔය ත්‍යාගශීලී බව නැත්නම් දානය නැත්නම් ගිවිං කියන එක සෑහෙන ලෙවල්ස් වලට යනවා. මේක ගැන සෑහෙන අවධානයක් යොමු කරන්න. මොකද මේකේ නොපෙනුණු බලවේග ගොඩක් තියෙනවා. මනෝවිද්‍යාත්මක පැත්තෙන් තමන්ගේ ඉතාමත් තෘප්තියක්, තමන් ධනවත් කියන හැඟීම තමන්ට එන්න පටන් ගන්නවා. ඒකෙන්ද මේ කෝටියක් හම්බුනහම නැත්නම් කෝටි 10ක් හම්බුනහම මම කෝටියක් දෙනවා කවදාහරි කියලා කියන ප්ලෑන් එක හොඳ එක තියාගන්න. හැබැයි දැන් තියෙන්නේ රුපියල් 1000න් වඩ රුපියල් 10ක් දෙන්නේ නැත්නම් කවදාවත් කෝටි 10ක් හම්බෙච්ච මිනිහා කෝටියක් දෙන්නේ නැහැ. ඒ මොකද ඒ පුරුද්ද නැහැ. එතකොටත් ඒ අවශ්‍ය වියදම් ටික හැදෙනා ඒ විදිහට. ඒකෙන්ද යම් කිසි කොටසක් දෙන්න දැන් පුරුදු වෙන්න ඒක කරලා බලන්න. එක දිගට අවංකව සහ
මේ ශ්‍රී ලංකීය සමාජය කියනහිඳ කියන්න ඕනේ මෙෝ අනබෙරගග හා ප්‍රදර්ශනාත්මකව කරන දෙවල්ම එතකොට ඒකේ තියෙන ගුණේ සම්පූර්ණම ඇති නැති වෙලා යනවා. ඒක තමයි මගේ විශ්වාසය සහ බුද්ධාගමිතය ගැන සඳහන් වෙච්ච තැනක් තියෙනවා. මේ දෙන එක දෙන්න දානමය කරන්න කිසිම බලාපොරොත්තුවක් නැතුව, එජෙන්ඩ එකක් නැතුව, මේ කිරල බල මැනල බල බල ඉන්න නැතුව ඒ නැති තැනකට ගිහිල්ලා දෙන්න. ඒකනේ එතන අපේ සේවාවක් වෙන්නේ. විශ්වය පැත්තෙන් අපි සේවාවක් කරන එතන නැති තැනක් අපි ගිහිල්ලා පුරවලා එතනට අවශ්‍ය දේ ලබා දීම. ඒ නිසා ඒ විදිහට දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් නැත්නම් ආකර්ෂණ නීතිය පුහුණු වෙන අයගෙන්. ඉතින් මේක තමයි මට ෂෙයා කරන්න ඕනුනේ. මේ කරුණු ගොඩක් කතා වෙනවා අඩුයි. ඒකින්ද මම ෂෙයා කරා. වගේම කැමති අය අපේ මාස්ටර් ක්ලාස් එක කරන්න පුළුවන්. එහෙනම් මේ කරුණු පාවිච්චි කරන්න, මේ දේවල් පාවිච්චි කිරීම තමන්ගේ ජීවිතයේ ලොකු වෙනසක් පරිවර්තනයක් සිදු වෙන බව නොඅනුමානයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් අනාගතයේදී අපි මුණ ගැසෙමු. ජය වේවා.